ධර්මානුශාසනාව. දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන් කොළඹ 6 වැල්ලවත්ත පදිංචි ගාමිණී මෙරින්නගේ මහතා සහ ශ්‍රියානි මෙරින්නගේ මහත්මිය, සොන්ඩ්‍රා වීරපුර මහත්මිය සමග දිල්රුක්ෂිකමගේ මහත්මිය, බලංගොඩ රත්මලවින්න එඩිමෝරවත්ත අංක 102 බී නිවසේ පදිංචි උදේනි සංජීවිකා ගමගේ සහ ඉනෝකා ගමගේ යන දියණියන්, මොරටුවේ පදිංචි අචලා කුමාරි දහනායක මහත්මිය, බත්තරමුල්ල සඳ තැන්නමාවත පදිංචි කිත්සිරි බණ්ඩාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, හොරණ කුඩා උඩුව දකුණු උඩුව පදිංචි අනුලා දොඹගහවත්ත මහත්මිය. සදහවතුනි, ගෞරවනීය දේශකයාණන් වහන්සේට දෙහත්වට්ටියක් පිළිගන්වා ධර්මානුශාසනාවට ආරාධනා කළා බලංගොඩ රත්මලවින්න එඩිමෝරවත්ත අංක 102 බී නිවසේ YN සෝමා ගමගේ මහත්මිය. සංයුක්ත නිකායේ සහගත වර්ගයට අයත් සුදත්ත සූත්‍රයේ ඇසුරු කරගෙනයි දේශකයාණන් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨහානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨහානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස
දසබලදරස්ස චතුවේ සාරච්ච විසාර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දසබලදරස්ස චතුවේ සාරච්ච විසාර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දසබලදරස්ස චතුවේ සාරච විසර දස්ස සබ්බ සතුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී අපේ මේ සදැහැති පින්වත් හැමදෙනාම බලාපොරොත්තු වන්නේ වාග්්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා පිඟුතුනි මම මාතෘකා වශයෙන් යොදා ගන්න කල්පනා කළා සංයුක්ත නිකායේ සඝාත වර්ග පාළියට අයත් සුදත්ත කියන සූත්‍ර දේශනාව. පිඟුතුනි මේ සුදත්ත කියන නම කියනකොට ගොඩක් දෙනෙක් මේ නමින් හඳුන්වන්නේ කාවද කියලා දන්නේ නැහැ. නමුත් අපි හැමෝම දන්න කියන කෙනෙක් තමයි මේ නමින් ආමන්ත්‍රණය කරන්නේ. ඒ තමයි අනීපිඩු සිටුතුමා. අනීපිඩු සිටුතුමාට දෙමව්පියන්ගෙන් ලැබිච්ච නම තමයි සුදත්ත කියලා කියන්නේ. මේ අනීපිඩු සිටුතුමා කියලා කියන්නේ බොහොම දක්ෂ ව්‍යාපාරිකයෙක්. සිටුතුමා විවිධ පළාත් එක්ක, විවිධ නගරයන් එක්ක, විවිධ රටවල් එක්ක ව්‍යාපාරික වශයෙන් සම්බන්ධතා ගොඩනගාගෙන තිබුණා. අනීපිඩු සිටුතුමා එහෙම සම්බන්ධතා ගොඩනගාගෙන තිබිච්ච එක පළාතක් තමයි රජගහනුවර කියලා කියන්නේ. මේ රජගහනුවර සිටුතුමාත් එක්ක බොහෝම කුළුපග මිත්‍රයෙක් හිටියා. ඔහුව හඳුන්වන්නේ රජගහනුවර සිටුතුමා කියලා. අනීපිඩු සිටුතුමයි රජගහනුවර සිටුතුමයි අතරේ කොච්චර කුළුපග බවක් තිබුණද කියලා කියන්නේ අනීපිඩු සිටුතුමා රජගහනුවරට එනවා කියලා දැනගත්තම රජගහනුවර සිටුතුමා තමන්ගේ රතවලින් පෙරමගට යොදුනක් එනවා. ඇවිල්ලා තමන්ගේ රතවලින්ම සිටුතුමාව තමන්ගේ මාලිගාවට අරගෙන ගිහිල්ලා සියලුම ආගන්තුක සත්කාර ඉතාම උසස් ආකාරයට සිද්ධ කරනවා. ඒ සාමාන්‍යයෙන් අනීපිඩු සිටුතුමා රජගහනුවරට යනකොට සිටුතුමාට හැමදාම මේ අත්දැකීම ලැබෙනවා. මොකද රජගහනුවර සිටුතුමා එදාට කිසිම කටයුත්තක් විශේෂ කරගන්නේ නැහැ. එදාට සිටුතුමාව අනීපිඩු සිටුතුමාව විතරයි තමන්ට විශේෂ. පිඟුතුනි දවසක් අනීපිඩු සිටුතුමා රජගහනුවරට යනකොට වෙනද වගේ තමන්ගේ මිත්‍රයා තමන්ව පිළි අරගන්න ඇවිල්ලි හිටියේ නෑ. ඒ නිසා අනීපිඩු සිටුතුමාගේ හිත ටිකක් කලබල වුණා. අද මගේ මිත්‍රයාට කරදරයක්වත් වෙලාද? මගේ මිත්‍රයාට අසනීපයක්වත් හැදිලාද? එහෙම නැත්නම් මගේ මිත්‍රයා මාත් එක්ක අමනාපවත් වෙලාද මේ නාවේ? මෙහෙම හිතුණා. එනිසා අනීපිඩු සිටුතුමා තමන්ගේ රතවලින් රජගහනුවර සිටුතුමාගේ මාලිගාවට ගියා. යනකොට දකින්න ලැබෙනවා මුළු මාලිගාවම උත්සවයකට වගේ සරසලා. ඉතින් රජගහනුවර සිටුතුමාගේ මාලිගාව ඇතුළට ගිහිල්ලා පුටුවක වාඩි වෙලා ඉඳෙද්දි රජගහනුවර සිටුතුමා අනීපිඩු සිටුතුමාව දැකලා ළඟට ඇවිල්ලා කතා කළා. මොනවද කතා කළේ? කොහොමද මිත්‍රය දැන්ද ආවේ? කරදරයක් නැතුව ආව නේද කියලා ඔන්නේ වචන දෙක තුන විතරක් කතා කරලා යන්න ගියා. ඉතින් අනීපිඩු සිටුතුමාගේ හිතට මේක හරි වේදනාවක් වුණා. මොකද ජීවිතේ කවදාවත් සිටුතුමා මෙහෙම තමන්ට සලකලනේ. තමන් ඉන දවසට තමන්වම විශේෂ කරගත් සිටුතුමා අද වෙන දෙයක් විශේෂ කරගෙන. ඉතින් ඒ නිසා අනීපිඩු සිටුතුමා රජගහනුවර සිටුතුමාගේ ළඟට ගිහිල්ලා අහනවා, මිත්‍රය මොකද්ද මේ ගෙදර වෙන්නේ? ඇයි මේ සරසන්නේ? මොකක් හරි උත්සවයක්වත් මංගල්‍යයක්වත් තියනවද කියලා අහනවා. එතකොට අනීපිඩු රජගහනුවර සිටුතුමා කියනවා,
ඕ මිත්‍රය අපේ නිවසේ විශේෂ කටයුත්තකට සූදානම් වෙනවා. මොකක්ද කටයුත්ත? බුද්ධෝ ලෝකෝ උප්පච්චති. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා, ධර්මරත්නය පහළ වෙලා, මහා සංඝරත්නය පහළ වෙලා. ඒ භාග්‍යවතුන් වහන්සේ හෙට අපගේ නිවසට දානිට වඩිනවා. මං ඒකට මේ සූදානම් වෙනවා කිව්වා. පිංගුතුනි, රජගහනුවර සිටුතුමාගේ මුවෙන් බුද්ධ කියන වචනය පිට වෙනකොට ඒක දෙසවනට වැටිච්ච අනේ පිට සිටුතුමාගේ හදවතේ හරියට කාලාන්තරයක් තිස්සේ බුදු ගුණ අහලා බුද්ධානුස්සතිය වඩල හිටපු කෙනෙකුට බුද්ධ කියන වචනේ ඇහුණා වගේ හදවත පුරාම මහා ප්‍රීතියක් හටගත්තා. ඒ ඇතිවෙච්ච ප්‍රීතිය මුළු ශරීරේ පුරාම එක දිගට පැතිරිලා තිබුණා. මේක පිංගුතුනි බොහොම විශේෂ කාරණාවක්. මේ කාරණාව විශේෂ වෙන්න හේතුව තමයි පිංගුතුනි, අනීපිඩු සිටුතුමා දැන් මේ ප්‍රථම වතාවට බුද්ධ කියන වචනේ අහලා තමයි මේ තරම් බුද්ධානුස්සතියක් හිතේ හටගත්තේ. නමුත් අපේ පිංගුතුන් හිතලා බලන්න, අපේ භාග්‍යවතුන් වහන්සේ සමහර දවස්වල තමන්ගේ ළඟට පැමිණෙන පිරිසට බණ කියලා නිවන් දැක්කියෝ වගේ සමහර පිරිසට නිවන් අවබෝධ කරේ භාග්‍යතුන් වහන්සේ ඔවුන්ගේ ළඟට වැඩම කළ බණ කියලා. පිඟුතුන් බලන්න, සමහර දවස්වල භාග්‍යතුන් වහන්සේම වැඩම කරාම සමහරුන්ගෙන් භාග්‍යතුන් වහන්සේට මුලින් මොකද ලැබිච්ච සංග්‍රහ? සමහර අය බැන්නා, සමහර අය නිඳා කළා, සමහර අය දොස් කිව්වා, සමහර අය අපහාස කළා. උදාහරණයක් දෙකක් මතක් කරලා බලමු. අපි පිංගුතුන් මතක ඇත්තිනේ අර භාග්‍යතුන් වහන්සේ කසී බාරද්වාජ බ්‍රාහ්මණයාගේ කුඹුරට වැඩම කරපු වෙලාව. කසී බාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට මොකද කිව්වේ? තනින් තන ගිහිල්ලා එක එක්කෙනාගෙන් ඉල්ලගෙන සිඟමන් යද ඇද යැපෙනවට වඩා මේ මම වගේ කුඹුරක් පෙටියක් වපුරලා ඒ ලබන අස්වැන්නින් යපුනොතින් හොඳ නැද්ද කියලා අහනවා. ඊට බාගතුන් වහන්සේ ඒ වචනීයම අනීපිට කසීබාරද්වාජ බ්‍රාහ්මණයාට දේශනා කරපු ධර්මදේශනාව අවසන් වුණාම ධර්මාබෝධය කරගත්තු කසීබාරද්වාජ බ්‍රාහ්මණයාට අන්තිමට හිතුනේ මොකද්ද? අනේ මේ මහ උත්තමයා මගේ ළඟට ඇවිල්ලා තියෙන්නේ මගෙන් යමක් ඉල්ලගෙන යන්න නෙමෙයි, මට යමක් දීලා යන්න. ඒක හිතුනේ කොයි වෙලාවේද? පස්සේ. ඊළඟට අර උදේ කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. උදේ බ්‍රාහ්මණයාගේ නිවසට බුදුරජාණන් වහන්සේ එක දවසක් පිණ්ඩපාතේ වැඩියම භාග්‍යතුන් වහන්සේට පිණ්ඩපාතේ පූජ කළා. දෙවෙනි දවසෙත් වැඩියම දෙවෙනි දවසෙත් පිණ්ඩපාතේ පූජ කළා. තුන්වෙනි දවසෙත් වැඩියම එදා උදේ බ්‍රාහ්මණය පිණ්ඩපාතේ පූජ කළේ නින්දාවට වචනයක් කියමීම. මොකද්ද කිව්වේ? දැන් ශ්‍රමණ බවත් ගෞතමියෝ මගේ ආහාරවලට තියෙන ගිජුකම වැඩි වෙලා දැන් නැවත නැවත මගේ ගෙදර පිණ්ඩපාතේ වඩිනවා කිව්වා. කියන භාග්‍යතුන් වහන්සේ වඩිනීමේ ආහාරවලට ගිජු නිසා කියලයි උදේ බ්‍රාහ්මණයට හිතුනේ. ඊතර ඒ වචනියම මූලික කරගෙන භාග්‍යතුන් වහන්සේ උදේ බ්‍රාහ්මණයට ධර්ම දේශනාවක් කළා. දේශනාව අවසන් වුණයින් පස්සේදී උදේ බ්‍රාහ්මණයට හිතුනේ, අනේ මේ මහ උත්තමයා මේ තරම් මහන්සි වෙවේ මාව හොයාගෙන වැඩම කරලා තියෙන්නේ මගෙන් උදව්වක් බලාගෙන නෙවෙයි, මට උදව්වක් කරලා යන්න. හැබැයි ඒක හිතුනේ කොයි වෙලාවේද? පස්සේ. ඊළඟ බලන පංචාග්‍රදායක බමුණගේ ගෙදරට වැඩපු වෙලාවේ පංචාග්‍රදායක බමුණගේ ගෙදරට වැඩියම එදා බමුණ ආහාර ගනිමින් හිටියේ. බමුණ වාඩි වෙලා හිටියේ ආහාර මේසේ මේ නිවස පැත්ත බලාගෙන. බැමිණිය බමුණගේ ඉස්සරහින් ඉඳගෙන ආහාර බෙදනවා. බැමිණිය දැක්ක භාග්‍යතුන් වහන්සේ වැඩලි ඉන්නවා. මොකද බැමිණියට පාර පේනවා. බැමිණිය දැනගත්තා
බුදුහාමුදුරු වැඩලින්නවා කියලා දැක්කොතින් බම්මුණ මේ පිසුපු ඔක්කොම ආහාර ටික දන් දෙනවා. එහෙමනොත් වෙන්නේ මට ආයෙමත් මුල ඉඳලා උයන්න. නැවත උයන්න තියෙන කම්මැලිකම නිසා බැමිණිය බුදුහාමුදුරු වැඩලින්නවා කියලා බමුණ දකී කියන බයට බමුණගේ අනිත් පැත්තෙන් ඇවිල්ලා බමුණ හැරුණොත් පේන දිසාවෙන් බැමිණිය හිටගත්තා. මොකද බමුණ හැරුණොත් බුදුහාමුදුරු පෙනෙයි කියලා. ජාතක කතාවේ කියලා තියෙනවා බැමිණියගේ මේ උත්සාහය හරියට අල්ලෙන් චන්ද්‍රමණ්ඩලය වහන්න ගත්ත උත්සාහයක් වගේ කියලා. ඒ කියන්නේ රියන් හතරක් දුර ප්‍රමාණයට ෂඩ් වර්ණ ඝන බුද්ධ රශ්මි මාලාව විහිදෙන භාග්‍යවතුන් වහන්සේගේ රූපය වහන්න ගත්ත උත්සාහය හරියට මේ සඳ මණ්ඩල අල්ලෙන් වහන්න ගත්ත උත්සාහයක් වගේ. ඉති බැමිණිය බමුණ හැරේ කියන බයට හිස විතරක් බුදුහාමුදුරන්ගේ දිහාවට හරවලා භාග්‍යවතුන් වහන්සේට කියනවා බමුණට නොඇසෙන්න දෙන්න මොනවත් නෑ යන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ බැමිණියට පිළිතුරු දුන්නා හිස සොලවලම මම යන්නේ නෑ කියලා. ඉත භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රතිචාරය දැක්ක බැමිණියට හිනා ගියා. බමුණ බැලුවා එතකොට බැමිණිය කාත් එකද හිනා වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා දැකලා මේ වෙලාවේදී බමුණ වහාම බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ තමන් අනුභව කර කර හිටපු ආහාරය පූජ කරලා ඒ වෙලාවේ දේශනා කරපු අනුමෝදනාව ශ්‍රවණය කරලා දෙන්නම එතනම අනාගාමී ඵලය සාක්ෂාත් කරගත්තා. එතකොට අපේ පිංගුතුන් කල්පනා කරලා බලන්න අනාගාමී වෙන්න තරම් සසරේ පිං කරගෙන ආපු දෙන්නේ. නමුත් බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ වැඩම කරාම අඳුර ගන්න බැරි වුණානේ. මට ඇත්තටම හිතෙනවා මෙහෙම දෙයක්. මේක මට හිතෙන දෙයක් මම මේ කියන්නේ. අපේ පිංගුතුන් හිතලා බලන්න තමන්ව සංසාර දුකෙන් එතර කරවන්නට තමන්ගේ ළඟටම තමන්ව හොයාගෙන ආපු මේ භාග්‍යවතුන් වහන්සේට අර මුලින් සංග්‍රහ කරපු විදිය පිළිබඳව ඔවුන්ට ධර්මාබෝධය කරගෙන ශ්‍රද්ධාව පහළුණෙන් පස්සේදී හිතුනම කොච්චර දුක හිතෙන්නේ නැද්ද? මේ තරම් අනුකම්පාවෙන් මගේ ළඟට ආපු භාග්‍යවතුන් වහන්සේට මම මෙහෙමනේ සැලකුවේ කියලා. දැන් ආලවක යක්ෂයා මොකද කිව්වේ? මගේ භවණින් එළියට ගියේ නැති වුණොතින් දෙක කුලෙන් අල්ලලා පරතරයට විසි කරනවා කිව්වා ආලවක යක්ෂයා. ඒතර බලන්න පිංගතුනි, ඒ ආලවක යක්ෂයාට ධර්මාබෝධය කරගත්තෙන් පස්සේදී අර භාග්‍යතුන් වහන්සේට කියපු වචන කරපු දේවල් දිහා මතක් වෙදි කොච්චර දුක හිතෙන්නේ නැද්ද? මං කියන්නේ පිංගුතුනි, මේ කාරණාව අපේ පිංගුතුට මං දේශනා කරන්නේ ආලවක යක්ෂයා ගැන කියන්නවත්, පංචක්‍රදායක බමුණ ගැන කියන්නවත්, උදේ බ්‍රාහ්මණය ගැන කියන්නවත්, කසී භාරද්වාජ බ්‍රාහ්මණය කලේ මෙහිමයි කියලා කියන්නවත් නෙවෙයි. ඔවුන්ට සසරේ වෙච්ච මේ අඩුපාඩුව ඔබටත් මටත් අනාගත ශාසනයක වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේල මොන ගැහුනම අනාගත ශාසනවල සිද්ධ වෙන්න පුළුවන්. අපේ පිංගුතුන් හිතන්ද ඔවුන්ට එච්චර ධර්මයක් අවබෝධ කරගන්න පින් තිබිලත් ඇයි භාග්‍යවතුන් වහන්සේව මුලින් අඳුනා ගන්න බැරි වුණේ? ඒකට හේතුව තමයි පිංගුතුනි, අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා සංසාරේ භාග්‍යවතුන් වහන්සේලා මුණගැහිච්ච ජීවිතවල ඒ භාග්‍යවතුන් වහන්සේව දැක්කම ඒ භාග්‍යවතුන් වහන්සේ කිරිහි සැකසංකා සිතුවිලි පහල කරගත්තු එකේ විපාක නිසා තමයි ඔවුන්ට එහෙම කර්මයක් පල දීලා තියෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි,
ඔය අකුසල කර්මය අදත් කරන ඕන තරම් පිරිස අපේ සමාජයේ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේව සැක කරනවා, භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සැක කරනවා, භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා ප්‍රාතිහාර්ය සැක කරනවා, භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා ප්‍රඥාව සැක කරනවා. අපේ සමාජයේ ඉන්නව හිමයි. දැන් උදාහරණයක් මතක් කරන්න. ඔය සමහර අය බලන්න කියනවා නේද, ළමේ කිපදිච්ච ගමන් ඇවිදින්න පුළුවන්ද? ළමේ කිපදිච්ච ගමන් කතා කරනවද? කොහොමද ඕව පිළිගන්නේ? ඕව මේ පසුකාලීනව පොත් ලියපුවයි ගොතපු කතා, බුදුහාමුදුරේ ඉපදුනේ එහෙම නෙවෙයි කියලා මේ ඇතැම් අයගේ හිතේ තියෙන සැකසංකා ලෝකයේ හැමුවේ ප්‍රකට කරනවා. ඇත්තරම පිංගතුනි, අන්නේ ළමයි පිළිබඳව එහෙම හිතන්න පුළුවා. හැබැයි මේ මහබෝසතාණන් වහන්සේ සම්බන්ධයෙන් අපට එහෙම හිතන්න බැරි ඇයි? උන්වහන්සේ සසරේ කරලා තියෙන පුණ්‍ය කර්මවල ප්‍රමාණය මෙච්චරයි කියලා නිම කරන්න බෑ. දැන් හිතලා බලන්න, අපේ පිංගතුමිනි මේ කාරණා පිළිගන්නවනේ. මේ ලෝකේ යම්කිසි කෙනෙකුට මනාපදයක් ලැබෙන්නේ සසරේ කරපු පිනක් නිසා කියලා. දැන් උදාහරණයක් හිතමු මෙහෙම. දැන් සමහර අය ඉන්නවා යෞවන කාලයේදීම මේ පෙනීම සම්බන්ධයෙන් තියෙන දුර්වලතා නිසා කණ්ණාඩි පාවිච්චි කරනවා. හැබැයි සමහර වැඩිහිටි අය ඉන්නවා අවුරුදු 60-70 ඉක්මවපු. ඔවුන් කණ්ණාඩි පාවිච්චි කරන්නේත් නැහැ. මොකද එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ට හොඳට S2 පේනවා. ඒ විතරක් නෙවෙයි, කණ්ණාඩි දෙකක් දාලා පේන කෙනාටත් වඩා හොඳට ඔවුන්ට S පේනවා. සමහර අය ඉන්නවා. ඉතින් කොහොමද පින්වතුනි එහෙම දෙයක් වෙන්නේ? ඒකට හේතුව තමයි ඔවුන් පින්වතුනි සංසාරේ හොඳ පෙනීමක් ලබන්න පුළුවන් පුණ්‍ය කර්ම හොඳට කරගෙන තියෙනවා. හැබැයි ඒ පෙනීම සම්බන්ධයෙන් තියෙන අඩුපාඩුකම් ලැබිලා තියෙන්නේ එවැනි පුණ්‍ය කර්ම නොකරගත්තු අය. දැන් සමහර අය බලන්න, දැන් ඔය සුභ මානවකයා බුදුරජාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අහනවා නේද, චුල්ලකම් විභංග සූත්‍රයේදී, ස්වාමීනි මට තේරෙන්නේ නැහැ කො මේ සමහර අය දීර්ඝායුෂ්ක වෙනවා, සමහර අය අල්පායුෂ්ක වෙනවා, සමහර අය හරි නිරෝගිමත් සමහර අය රෝගී වෙනවා, සමහර අය ලස්සන වෙනවා සමහර අය අවලස්සන වෙනවා. දැන් එහෙමනේ පින්වතුනි, දැන් උදාහරණයක් හිතේ බලන්න. සමහර පවුල්වල ඉන්නවා අම්මා තාත්තත් ලස්සනයි, ළමයි 3 දෙනෙක් ඉපදුනොතින් දෙන්නෙක්ම ලස්සනයි එක්කෙනෙක් අවලස්සනයි. දැන් ඔකට විද්‍යාත්මකව කියන සාධකේ නම් ඥාන නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට ඉතින් ඥාන නිසා නම් ඕක කොහොම වෙන්නේ? ඉතින් ළමයි ඔක්කොම ලස්සන වෙන්නේ බෑ. නමුත් අපේ සමාජයේ ඕනතරම් පවුල් හොයා ගන්න පුළුවන්. අම්මා තාත්තාත් ලස්සනයි, ළමයිගෙන් ගත්තොත් 3 දෙනෙක්ම ලස්සනයි, එක්කෙනෙක් අවලස්සනයි. එහෙම නැත්නම් සමහර අම්මා තාත්තා දෙන්න අවලස්සනයි, ළමයි ඔක්කොම ලස්සනයි. එහෙම නැත්නම් ඔක්කොම ලස්සනයි, එක ළමයි ඔක්කොම අවලස්සනයි, එක ළමයෙක් ලස්සනයි. ඔහොම ඕන තරම් හොයාගන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කම්මස්සකා මානවා. මොකද හේතුව? කර්මය. කම්ම යෝනි, කම්ම බන්දෝ, කම්ම පටිසරණෝ, කම්මේ සත්‍ය විභජති. කර්මයේ තමයි මේක ඔක්කොටම හේතුව. එතකොට පින්වතුනි, කර්මයේ නිසා නම් මේ මනාප අමනාප කියන මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ. අපේ පින්වතුන් හිතන්නකෝ, අපේ මහබෝසතාණන් වහන්සේ සංසාරේ කොච්චර පින් කරලා තියෙනවද? උන්වහන්සේ කරලා තියෙන
පුණ්‍ය කර්මයේ ප්‍රමාණය හඳුන්වන්නේ සතපුඤ්ඤ ලක්ෂණ යුක්තයි කියලා. ඔන්න ඕක හරියට අවබෝධ කරගත්තොත් පින්වතුනි, අපේ සමාජයේ කවුරුවත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සැක කරන්නේ නැහැ. මොකද මේ සතපුඤ්ඤ ලක්ෂණයි කියලා කියන්නේ. මේක බොහොම සංකීර්ණ උදාහරණයක්. මම මේ උදාහරණේ තේරුම් කරන්න කලින් ඒ උදාහරණේ රටාව තේරුම් කරගන්න මෙනි මෙහිම උදාහරණයක් කියන්නම්. අපි හිතමු ඔන්න මිනිස්සු 10 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් සාංගික දාන 100ක් දෙනවා. ඔය විදියට 10 දෙනාම සාංගික දාන 100 දුන්නොත් ඒ 10 දෙනාගේම කරපු පුණ්‍ය කර්ම ටික එක ගොඩකට ගොඩ ගැහුවොත් ඒ 10 දෙනාගේ පුණ්‍ය කර්ම කොච්චර තියෙනවද? 10 දෙනාම 100 දුන්නොත් 1000යි. අපි හිතමුන තව කෙනෙක් ඉන්නවා 11 වෙනි කෙනා කියලා හිතන්නකෝ. ඔහු අර 10 දෙනාම කරපු පුණ්‍ය කර්ම ප්‍රමාණය එක ගොඩකට ගොඩ ගහලා 100 වරක් කරනවා. එතකොට 10 දෙනාම කරපු පුණ්‍ය කර්ම ප්‍රමාණය එක ගොඩකට ගොඩ ගැහුවොත් 1000යි. එතකොට තව කෙනෙක් ඒ ගොඩ වගේ 100 ගුණයක් කරා කියන්නේ එයා සාංගික දාන කොච්චර දීලා තියෙනවද? ලක්ෂයක්. ඔක තමයි මේ මම මේ කියන්න යන උදාහරණේ හදාගන්න රටාව. එක්කෙනෙක් 100 බැගින් කරොත් 10 දෙනාම කරපු ප්‍රමාණය 1000යි. තව කෙනෙක් ඉඳගෙන ඒ 10 දෙනා කරපු ප්‍රමාණය 100 වරක් කරවොතින් ලක්ෂයයි. දැන් උදාහරණ කතා කරමු. අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයෝ යමෙක් යම් පුණ්‍ය කර්මයක් 100 වර බැගින් කළොත් ඒ අනන්ත සත්වයෝම කරපු පුණ්‍ය කර්ම ප්‍රමාණය එක ගොඩකට ගොඩ ගැහුවොත් ඒ ගොඩ වගේ 100 ගුණයක් අපේ මහබෝසතාන් වහන්සේ සංසාරේ සාංගික දාන දීලා තියෙනවා. අසරණ අයට කන්න දීලා තියෙනවා. තිරිසන්ගත සත්තුන්ට කන්න දීලා තියෙනවා. වස්ත්‍ර දන් දීලා තියෙනවා. බෙහෙත් දන් දීලා තියෙනවා. ආලෝක පූජා කරලා තියෙනවා. මල් පූජා කරලා තියෙනවා. සෑම පුණ්‍ය කර්මයක්ම කරලා තියෙනවා. කොච්චරක්ද? අනන්ත සත්වයෝම කරපු පුණ්‍ය කර්මයේ 100 වර බැගින් කරපු ටික. දැන් ඔක තේරෙන්න නම් අනන්ත සක්වලවල් පිළිබඳ අදහසක් තියෙන්නත් ඕන. එතකොට තමයි අනන්ත සත්වයෝ පිළිබඳ අදහසකට එන්නේ. සක්වලක් කියලා කියන්නේ එක සක්වලකට ලෝක තියෙනවා 31ක්. මනුෂ්‍ය ලෝකයයි දිවි ලෝක 6යි දුගති භූමි 4යි රූපාවචර බ්‍රහ්මලෝක 16යි අරූපතල 4යි ඔක්කොම 31යි. ඔකට කියන්නේ එක සක්වලක්. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ආඥාව පැතිරෙනවා පින්වුතුනි සක්වලවල් කීයකටද? සක්වලවල් කෝටි ලක්ෂයකට. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් කියන එක අපේ විදියට කිව්වොතින් ට්‍රිලියන එකක්. සක්වලවල් ට්‍රිලියන එකකට තමයි කෝටි ලක්ෂයක් කියන්නේ. කෝටියට බිංදු 7යි ලක්ෂයට බිංදු 5යි 1.12ක් තියෙන ඉලක්කමට අපි කියන්නේ ට්‍රිලියන 1යි. එතකොට ඔන්නයේ කෝටි ලක්ෂයක් කියන මේ විශ්වපතය තමයි භාග්‍යතුන් වහන්සේගේ අණපතුරු වන්නේ. ඊට වඩා යන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් බුද්ධ ආඥාව පතුරවන්නේ ඔච්චරයි. දවසක් ආනන්ද හැමතුරු අහනවා, ස්වාමීනි මේ විශ්වයේ සක්කොලවල් කොච්චර තියෙනවද? භාග්‍යතුන් වහන්සේ උපමාවක් කියනවා. ආනන්ද, මේ කෝටි ලක්ෂයක් කියන මේ විශ්වපතය අබබෙට්ටියක් කියලා හිතලා ඔකට අබෑට පුරවලා දකුණු දිශාවට අරගෙන යන්න ඉදිරියට හම්බෙන එක සක්වලකදී එක අබෑටේ බැගින් දදා. ආනන්ද, යමෙක් දකුණු දිශාවට ගියෝතින් ඔය අබ පෙට්ටි අරගෙන
අබපෙට්ටියේ තියෙන අබ ඇට ගණන ඉවර වෙයි. හැබැයි දකුණු දිශාවට තියෙන සක්වලවල් ගාන ඉවර වෙන්නේ නැහැ. ඒතර හිතා ගන්න පුළුවන් විශ්වයේ තියෙන සක්වලවල් ප්‍රමාණය. අන්න ඒ වගේ විශ්ව ප්‍රදේශයක විහිදිච්ච මේ සක්වලවල් වල කියන්නේ මොකද්ද? අනන්තයි කියන්නේ කෙලවරක් නැහැ කියන එක. කෙලවරක් නොපෙනෙන මේ සක්වලවල් වල යමෙක් යම් පුණ්‍ය කර්මයක් සීවර බැගින් කළොත් ඒ අනන්ත සත්‍යෝම කරපු පුණ්‍ය කර්ම ප්‍රමාණය. එතකොට ඉතින් හිතන්නකෝ අනන්ත සක්වලවල් වල අනන්ත සක්වලවල් නොතේරෙන අපි අනන්ත සත්‍ය කොහොම තේරුම් කරගන්නද? අඩුම තරමේ සක්වලවල් ඕනේ. අපි මේ ඉන්න නාලිකාවේ මේ බිම් කොටසේ පොළොවේ කූඹි කොච්චර ඉන්නවද කියලා ගණන් කරලා කියන්න පුළුවන්ද? කාටවත් බෑ. මහ මොහොදේ මාළු කොච්චර ඉන්නවද කියලා ගණන් කියලා කියන්න පුළුවන්ද? කාටවත් බෑ. ඒතර එක පොළොවක ඉන්න සත්තු ප්‍රමාණයවත් ගණන් කරලා කියන්න අපි දන්නේ නෑ. ඒතර හිතන්නකෝ දිවි ලෝකවල වල, බ්‍රහ්ම ලෝකවල වල, අපායවල වල කොච්චර සත්වයෝ ඉන්නවද? ඒතර මේ කියන්නේ එවැනි සක්වලවල් වල ඉන්න අනන්ත සත්‍යය අතරින් යමෙක් යම් පුණ්‍ය කර්මයක් සියවර බැගින් කළොත්, අර මං කලින් දක්වපු උදාහරණේ රටාවට අනුව ඒ සියලුම සත්‍යය කරපු පුණ්‍ය කර්ම ප්‍රමාණය එක ගොඩකට ගොඩ ගැහුවොත් ඒ ගොඩ වගේ සියවරක් අපේ මහබෝසතාණන් වහන්සේ සංසාරේ පිංඔතුනි මේ ලෝකේ සම්මත සෑම පුණ්‍ය කර්මයක්ම කරලා තියෙනවා. දැන් එහෙනම් අපේ පිංඔතුන් කල්පනා කරලා බලන්න, එතරම් මහ පිං කරපු මහ පුණ්‍යවන්තයන්ට, පුණ්‍යවන්තයෙකුට කළුවර රාත්‍රියක අමාවක දවසක වැහි වලාකුළු වලින් අහසබර වෙච්ච වෙලාවක මහගණ වනයක් කියන මිනිමෙ චතුරංග සමන්නාගත අන්ධකාරයක පෙනෙන ඇසක් පිංඔතුනි ලබන්න බැරිද? කළුවර රාත්‍රියක අමාවක දවසක වැහි වලාකුළු වලින් අහස බර වෙච්ච වෙලාවක පිඟුතුනි මහගණ වනයක් මැද්දේ තල ගොඩක් ගොඩ ගහලා තියෙනවා. ওই තල ගොඩ ළඟම එක මිනිස්සෙක් එක තල ඇටයක සලකුණක් දාලා තල ගොඩට විසි කරනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ යොදුනක් දුරින්. භාග්‍යවතුන් වහන්සේට කොච්චර හොඳට ඇස් දෙක පේනවද කියන්නේ යොදුනක් දුර ඉන්න භාග්‍යවතුන් වහන්සේ අර පුරුෂයා සලකුණු කරලා දාපු තල ඇටේ දැකලා යොදුනක් දුර ඉඳලා උන්වහන්සේ ඇවිල්ලා තමන් වහන්සේගේ ප්‍රකෘති ඇස් දෙකෙන් ඒ තල ගොඩෙන් මෙන්න මේකයි සලකුණු කරලා දාපු තල ඇටේ කියලා අරගෙන පෙන්වන්න පුළුවන්. එච්චර පේන ඇස් දෙකක් භාග්‍යවතුන් වහන්සේට තියෙන්නේ. ඉතින් හිතලා බලන්නකෝ අරතරම් මහ පිං කරපු උත්තමයෙකුට ওই වගේ ඇස් දෙකක් ලැබෙන්නේ බැරිද? ඒ තරම් මහ පිං කරපු උත්තමයෙකුට නාරායන සංඝාත බලය වගේ මහ ශක්තිමත් කයක් ලැබෙන්නේ බැරිද? වජිර සංඝාත නම්මෝ ශක්තිමත් කයක් ලැබෙන්නේ බැරිද? ඉතින් ඔන්න ඔය වගේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව නොදන්නා අයට තමයි අර වගේ සැක සංකා සිතුවිලි පහළ වෙන්නේ. ඒතර පිංගතුනි දැන් ඔන්න ඔය වගේ සමහර අවස්ථාවන් වලදී අර බුදුරජාන් වහන්සේ පිළිබඳ හරිහැටි කරුණු කාරණා නොදන්නා අය භාග්‍යවතුන් වහන්සේව පිංගතුනි සැක කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඒ සැක සංකා උපදවගත්තු අය තමයි සංසාරේ නිවන් දකෙද්දී භාග්‍යවතුන් වහන්සේලා තමන් ළඟට අනුකම්පාවෙන් වැඩම කරාම භාග්‍යවතුන් වහන්සේව සැක කරන්නේ, භාග්‍යවතුන් වහන්සේට චෝදනා කරන්නේ, භාග්‍යවතුන් වහන්සේව අඳුරගන්න බැරුව බනින්නේ. ඉතින් ඒකයි මම කියන්නේ මේ බුදුහාමුදුරුවන්ව සැක කරනවා කියන කාරණාව අපිටමයි සංසාරයට පාඩුවක් වෙන්නේ. ඉතින් අනේ පිට සිටුතුමාට බලන්නකෝ ඒ අතින් කොච්චර විශේෂ ලාභයක් ලැබුණද? භාග්‍යතුන් වහන්සේගේ ගුණාහන්නෙත් නැතුව, භාග්‍යතුන් වහන්සේගේ රුව දකින්නෙත් නැතුව බුද්ධ කියන වචනේ ඇහෙනකොටම බුදුන් සරණ යනවා. ඒක මොනතරම් ලාභයක්ද කියලා හිතන්න. අනේ පිට සිටුතුමාට ඒ ලාභය ලැබුණේ මොකක් නිසාද කියලාම තියෙනවා සුදත්ත සූත්‍ර අට කතාවේ. සසරේ පිංඔතුනි බුදුරජාණන් වහන්සේලා මුණගැහිච්ච ජීවිතවල භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අංශු මාත්‍රයක්වත් සැක කරලා නැහැ. අන්න එහෙම සැක නොකරපු එකේ විපාකේ නිසා තමයි උන්වහන්සේට මේ තරම් මහා ලාභයක් ලැබිලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ එදායේ ඇති කරගත්තු ශ්‍රද්ධාව අනේ පිට සිටුතුමාට පිංඔතුනි කවදාවත් අංශු මාත්‍රයකින්වත් අඩුුණේ නෑනේ. අර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කර කර ඉඳලා දවසක් බුදුහාමුදුරෝ ජේතවනාරාම පිට
වස්කාලය ගත කරනවා කියලෙක් දැනගත්තම සිටතුමාට හරියට දුක හිතුනා. සිටතුමාගේ ආරාධනාවත් භාරනොගෙන භාගතුනාසේ වඩිද්දී මේ සිටතුමාගේ දුක දැකලා පුණ්ණා කියන දාසිය සිටතුමාගේ ළඟින්ට ගිහිල්ලා කියනවා, සිටතුමනි මම බුදුහාමුදුරුව නතර කළ දෙන්නද? සිටතුමා කියන නුඹ එකට සමර්ථ නම් මම නුඹව දාසභාවයෙන් මුදවනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී පුණ්ණා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවනේ, සිටතුම් ස්වාමීනි ඔබ වහන්සේට මෙවර වස්කාලේ ජේතවනාරාමේ වාසය කරන්න බැරිද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහන්නේ, පුණ්ණමම නතර වුණොත් මට මොනවද දෙන්නේ? එතකොට කියනවා, ස්වාමීනි මට ඔබ වහන්සේට දෙන්න දෙයක් නෑ, මොකද මං දාසියා. නමුත් ස්වාමීනි මම ඔබ වහන්සේ නතර වෙනවා නම් දිවි හිමියෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් රකින්න ශ්‍රාවිකාවක් වෙන්නම් කිව්වා. ඒ වෙලාවේදී පිංගතුනි බුදුරජාණන් වහන්සේ අර ඈ තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් රකින්නවා කියපු වචනෙට ගරු කරලා ජේතවනාරාම නතර වුණා. ඒක දැනගත්තු අනේ පිට සිටුතුමා මොකද කළේ? ඈව දාසභාවයෙන් මිදුව විතරක් නෙමෙයි, එදා ඉඳලා පිළිගත්ත මේ මට්ටම ජාතක වෙච්ච මගේම දියණියක් කියලා දියණි තනතුරු දුන්නා. ඉතින් බලන්නකෝ සිටුතුමාගේ ශ්‍රද්ධාව. ඒතර බලන්න, ඒ ශ්‍රද්ධාව කාටවත් වෙනස් කරන්න බැරි වුණානේ. දැන් හොඳ උදාහරණයක් තමයි ඔය මේ සිටුතුමා මේ එක කාල දැන් සිටුතුමා දන් දෙනකොට සිටුතුමාගේ දන් දෙන එකට විරුද්ධව කටයුතු කරපු දෙව්දුවක් හිටියා. මේ දෙව්දුව සිටුතුමා පින් කරනවට හරියට විරුද්ධයි. ඉතින් මනුස්ස ලෝකේ පින් කරන මට විරුද්ධ මිනිස්සු ඉන්න එක ගැන මොනවා කතා කරනවද? දෙව්ලොව අතර දෙවියොත් ඉනව සමහර පින් කරනවට විරුද්ධයි. ඉතින් මේ දෙව්දුව සිටුතුමා අර කාලෙකදී දුප්පත් වෙච්ච වෙලාවකදී සිටුතුමාගේ ළඟට ඇවිල්ලා කියනවා, සිටුතුමනි ඔබතුමා දුප්පත් වෙන්නේ මේ ශ්‍රමණයන්ට දන් දෙන නිසා. ඒ නිසා දැන් ওই දින එක නතර කරලා පුළුවන් තරම් කර්මාන්ත දියුණු කරගන්න කිව්වා. දැන් මේ දෙව්දුවක් ඇවිල්ලා කියන්නේ දිව්‍ය රශ්මි විහිදුවගෙන දිව්‍ය කය විහිදුවගෙන. ඒ වෙලාවේ සිටුතුමා කියනවා, නුඹ නෙවෙයි නුඹ වගේ 100ක් 1000ක් ලක්ෂයක් ඇවිල්ලා කිව්වත් මම දන් දෙන එක නුඹලා කාටවත් නතර කරන්න බෑ කිව්වා. වහාම මේ මාලිගාවෙන් ඉල්ලිට බහැල යන්න කිව්වා. උණු බලන්න සිටුතුමාගේ ශ්‍රද්ධාව. ඒතරම් ශ්‍රද්ධාවක් සිටුතුමාගේ හිතේ ඇති උනේ කවද්ද? අර රජගහනුවර සිටුතුමාගේ ගෙදරදී. ඉතින් මිත්‍රයාගෙන් අහනවා, බුදුහාමුදුරුවෝ දැන් කොහෙද වැඩ ඉන්නේ? රජගහනුවර සොහොනේ කිව්වා. ඉතින් අනේ පිට සිටුතුමා රෑ නිදා ගන්න ගිහිල්ලා නිදාගත්තට නිින්ද යන්නේ නැහැ. රෑ 10ට අවදි වුණා. අවදි වෙලා එළිය බලද්දී සිටුතුමාට පේන්නේ එළි වෙලා වගේ. මොකද අර බුද්ධහනුස්සති නිසා ආලෝක සංඥා පහළ වෙලා. ඉතින් ඒ නිසා අනේ පිට සිටුතුමා එළියට බැස්සා රජගහනුවර සොහොනට යන්න. දැන් මේ මොකද මේ තකහණියක්ම සොහොනට යන්නේ? බුදුහාමුදුරු බලන්නේ. ඒදී මේ සිටුතුමා මෙච්චර ඉක්මනට බුදුහාමුදුරු බලන්න යන්නේ මේ ගෙදර නිවසට බුදුහාමුදුරු වඩින බව දන්නවනේ. නමුත් යන්නේ ඇයි? ඇයි මේ සිටුතුමා බුදුහාමුදුරු වඩින්න කලින් මෙහිම් පිටත් වෙලා යන්නවත් හිතාගෙනද? නෑ. සිටුතුමාට තියෙන සතුට වැඩිකමට වඩිනකන් ඉවස ගන්න බෑ. දැන් බලන්න, සමහර දෙමව්පියෝ ඉන්නවනේ තමන්ගේ දරුවෝ අවුරුදු 4ක් 5ක් තිස්සේ ඉඳලා රටවල් වල ඉඳලා ලංකාවට එනකොට මොන අම්මා තාත්තද පිංගුතුනේ තමන්ගේ ළමයි ගෙදරට එනකම් බලන් ඉන්නේ? බලන්න වෙලාවයි දවසයි දැනගෙන ඒ අම්මයි තාත්තයි කොහාටද යන්නේ? ගුවන් තොටුපළට යනවා බලන්න. ඇයි ඒ? ඉතින් ලංකාවට එනවා කියන්නේ ගෙදරට එනවනේ. බලන්න පුළුවන් ගෙදරට ආවම. නමුත් ගුවන් තොටුපළේ ඉඳලා ගෙදරට එන ටික ඉවස ගන්න බෑ. එච්චර සතුටක් තියෙනවා. දැන් මේ සිටුතුමාට සොහොනේ ඉඳලා ගෙදරට වඩින ටික ඉවස ගන්න බෑ. එච්චරට සතුටුයි බුදුහාමුදුරුව දකින්න. දිනසා තමයි සිටුතුමා ගෙදරට යන්නේ, මේ සොහොනට යන්නේ. යනකොට පින්වතුනි දා ගෙනල්ලා දාලා තිබිච්ච මලමිණියක පය ගැටිලා සිටුතුමාගේ බුද්ධ සංඥාව නැති වුණා. ඒ නිසා දැන් අන්ධකාරය පේන්නේ. අන්නේ වෙලාවේදී එතන හිටපු සීවක කියලා යක්ෂයෙක් සිටුතුමාට හෙන ගාතාවක් කියනවා. සතං හත්ති සතං අස්සා සතං අස්සතරී රතා සතං කඤ්ඤා සහස්සානි ආමුක්ක මණිකුණ්ඩලං
ඒ කස්ස පදවීති හාරස්ස කලං නාගස සෝලසින්. ඇතුන්ගෙන් ලක්ෂයක්, අශ්වයන්ගෙන් ලක්ෂයක්, රථ ලක්ෂයක්, සියලු ආභරණයන් පැළදගත්තු කන්‍යාවියෝ ලක්ෂයක්. මේ ඇත්තු කියන්නේ පින්වතුනි මේ අද අපි දකින ඇත්තු නෙවෙයි. ඒ කාලේ ඉඳලා තියෙනවා පින්වතුනි ওই පුණ්‍යවන්තෝ 15 වෙනි කාලවල 15 වෙනි විශේෂ ඇත් කුලයක් චද්දන්තු කුලයේ ඇත්තු කියලා. ওই ඇත්ත කොච්චර බලවත්ද කියන්නේ ශක්තියම තියෙනවා ශක්තිවන්ත යෝධය කෝටි 1000කගේ කාය බලය. යතාගේ වටිනකම තේරෙනවා වෙස්සන්තර ජාතකය අහපු කෙනෙක් ඉන්නවා නම් අර වෙස්සන්ත රයිතුමාට හිටිය ඇත්තත් ඔන්නෝයි වගේ ඇති. ඒ ඇතානේ කාලිංග දේශයේ වැසියෝ ඉල්ලගෙන ගියේ. ඒ ඇතා දන් දුන්න කියලා තමයි සිවිරට වැසියෝ රජුරොන්ට විරුද්ධ උද්ඝෝෂණය කරේ. ඉතින් ඒ රට ඇතා කොච්චර වටිනවද කියන ඇතා දන් දෙනකොට මහ පොළොව කම්පා වුණා. ඒතර පින්තුණි එවැනි එක ඇතෙක් ලැබිලා ඒ රටේ චරට වාසනාවන්තයි කියලා හිතනවා නම් වටිනකමක් තියෙනවා නම් හිතන්නකෝ එක පුද්ගලයෙකුට ওই වගේ ඇත්තු ලක්ෂයක් ලැබුණා. එලට ආජාන්‍ය කුලයේ අශ්වයෝ කියලා විශේෂ අශ්වයෝ වර්ගයක් ඉන්නවා. අන්නේ එවැනි අශ්වයෝ ලක්ෂයක් කෙනෙකුට ලැබුණා. ඊළට හිතන්නකෝ මේ ලෝකේම වටිනාම කියන රතයක් තියෙනවා කියලා. මිල අධිකම රතය. ඒ එක රතයක් නෙමෙයි ඒ වගේ රත ලක්ෂයක් කෙනෙකුට ලැබුණොත් කොච්චර වටිනවද ඊළට සියලු ආභරණයන් පළදගත්තු රාජ කන්‍යාවියෝ ලක්ෂයක් පිඟතුනි මේ තමයි මේ ලෝකයේ තියෙන දුර්ලභම වටිනා කියන දේවල් හතරක් මේකෙන් එක එක ගාණ ලැබුණත් වටිනව නමුත් කියන්නේ යමෙකුට මේකෙන් ලක්ෂ ගාණ ලැබුණොත් ඒ මනුස්සයා කොච්චර වටිනවද නමුත් මෙතන ගාථාවේ කියනවා මේ ලෝකේ ඔයිට වඩා දෙයක් තියෙනවා වටිනා දෙයක් තියෙනවා කෙනෙකුට වටිනාකමක් ලබන්න පුළුවන් දෙයක් මොකද්ද යමෙක් ඉන්න තැන ඉඳලා ඒ කස්ස බදවීති හාරස්ස කලං නාගස සෝලසින් යමෙක් ඉන්න තැන ඉඳලා ඉස්සරහාට අඩියක් තැබුවොතින් මම බුදුන් වඳින්න යමි කියලා යමෙක් ඉන්න තැන ඉඳලා ඉස්සරහාට අඩියක් තියෙනවා මම බුදුන් වඳින්න යමි මම භාග්‍යවතුන් වහන්සේව දකින්න යමි. මම භාග්‍යවතුන් වහන්සේට යමක් පුදන්න යමි කියලා ඉන්න තැනින්දලස් කෙනෙක් අඩියක් තිබුවොත් ඉස්සරහට ඒ පියවර වටිනව ඊට වඩා අර ලෝකේ දුර්ලභම වස්තුන් හතරෙන් ලක්ෂ ලක්ෂ ලැබපු එක කොච්චර වටිනාකමක් ගන්නටද වැටෙන්නේ මේ තබපු පියවරෙන් අතර තියෙන දුරෙන් සොලොස් කලාවෙන් එක කලාවක්වත් ඒ ටික වටින්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට හිතලා බලන්න ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හිතන සිතුවිල්ල මේ ලෝකේ කොච්චර වටිනවද? අන්න එවන් වටිනා කියන ලාභයක් මේ බුදුහාමුදුරුව පිළිබඳව හිත වඩන කෙනාට ලැබෙනවා. මිලින්ද ප්‍රශ්නේ කියලා තිනවා පින්වතුනි ද උදාහරණයක් යමෙක් අවුරුදු 100ක් කරපු ප්‍රාණඝාතාදී අකුසල කර්ම ටික මරණාසන්න කාලෙක බුද්ධහනුස්සතියක් වැඩුවොතින් යට කරගන්න පුළුවන් කියලා. මිලින්ද රයිතුමා කියන ස්වාමීනි මට ඕක නම් පිළිගන්න බෑ. නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් කියනවා මහරජ ගල් කෑල්ලක් සාගරයට දැම්මොතින් පාවෙනවද යට යනවා කිව්වා. ඒ ගල අරගෙන නැවකට දැම්මොත් පාවෙනවද යට වෙනවද හොවම යට යන්නේ නැහැ කෝ පාවෙනවා කිව්වා. ගල් 100ක ගල් ගෙනල්ලා දැම්මත් නැවකට පාවෙනවද යට වෙනවද හොවම යට යන්නේ නැහැ කෝ පාවෙනවා කිව්වා. එහෙනම් බුද්ධානුස්සතියෙන් ලැබෙන පුණ්‍ය බලය හරියට නැවක් වගේ ශක්තිමත්. ඒ නැවට අර අවුරුදු 100ක කරපු අකුසල කර්ම දැම්මත් ඵල දෙන්න බෑ කිව්වා. මොකද බුද්ධානුස්සතියෙන් ලම්මු කුසලයෙන් ලැබ පුණ්‍ය කර්මීට වඩා වටිනවා කිව්වා. නං හිතන්න පින්වතුනි, එවන් මහ පින් කරගන්න පුළුවන් වඩාත්ම හොඳම කාලය මොන කාලයේද? බුද්ධෝත්පාද කාලය. බුදු කෙනේ පහළ වෙච්ච කාලවලදී තමයි ඒ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ හිතවඩල එච්චරට පින් කරගන්න පුළුවන්. එහෙනම් අපේ පිංතුන් දැන් කල්පනා කරලා බලන්න ඔබත් මමත් මේ ලබලා තියෙන මේ මනුෂ්‍යාත්ම භාවයේ ලබලා තියෙන්නේ අන්න එවන් උදාර බුද්ධෝත්පාද කාලයක. ඒ නිසා අපේ පිංතුන් හිතනද මෙවැනි කාල සංසාරයේ හැම කාලයකම ලැබෙන්නේ මොකද සමහර කාල තිබිලා තිනවා මහා කල්ප අසංඛ්‍යක්ම බුදු කෙනේ පහළ නොවෙච්ච අබුද්ධෝත්පාද කාලය.
දීපංකර භාගතුනාන්සේ පහළුණෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍යයක් වෙනකම් බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඊට පස්සේ පහළලා තියෙන්නේ කොණ්ණඤ්ඤ භාගතුනාන්සේ. කොණ්ණඤ්ඤ භාගතුනාන්සේ පහළුණෙන් පස්සේ ආයෙමත් මහා කල්ප අසංඛ්‍යයක් වෙනකම් බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. බුද්ධෝත්පාද කාලේ එච්චර දුර්ලභයි. එනිසා අපේ පින්වතුන් හිතන්න, එවන් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබපු මෙවන් ජීවිතයක අපේ පින්වතුන් මේ සංසාරෙට රැස් කරගන්න පුළුවන්, මේ මහා පුණ්‍ය කර්මයේ රැස් කරගන්න පුළුවන් තරම් තමන්ගේ ශ්‍රද්ධාව යොදවලා ප්‍රඥාව යොදවලා පින් කරගන්න. මොකද ඒක වහ වහාම කරගන්න ඕන කියලා කියන්නේ ඇයි? අපි කවුරුවත් මාර්යත් එක්ක ගිවිසුම් ගහගත්තු අය නෙවෙයි නිසා. කොයි වෙලාවෙ මරණවද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා අපේ පින්වතුන් මේ ලැබිච්ච මේ වෙලාවේ පුළුවන් තරම් වෙහෙසිලා සංසාරයට ඒ කරගන්න පුළුවන් ඒ මහා පුණ්‍ය කර්මය කරගන්න කියන කාරණාව සිහිපත් කරමින් අපි අද මේ දේශනාව නිමාවට පත් කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට ගාමිණී මෙරින්නගේ මහතා සහ ශ්‍රියානි ගුණසේකර මහත්මියගේ 39 වන විවාහ සංවත්සරය සහ කසුනි මෙරින්නගේ මහත්මිය සහ ජනිත ගලගමාරච්චි මහතාගේ පළමුවන විවාහ සංවත්සරයේ වෙනුවෙන් ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් මීට වසර 3කට පෙර පරලෝසෙපත් කොළඹ 6 වැල්ලවත්ත අංක 480 4 දරණ නිවසේ විසූ VM ගුණසේකර පියාණන්ට සහ SM ගුණසේකර මෑණියන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ කොළඹ 6 වැල්ලවත්ත පදිංචි ශ්‍රියානි ගුණසේකර දියණිය ගාමිණී මෙරින්නගේ බෑනා කසුනි මෙරින්නගේ මිනිබිරිය සහ ජනිත ගලගමාරච්චි මුණුබුරා. වයස අවුරුදු 75ක් ආයු විඳ 2024 වසරේ මැයි මාස 29 වන දිනට හදිසියේ පරලෝසෙපත් වී වසර 10ක් සපිරෙන KG පියදාසගමගේ ආදරණීය පියාණන් ප්‍රධාන කොට වසර 31කට පෙර ගාල්ල වලහන්දුවේ සිට පරලෝසෙපත් ඕකේ මිසිනෝනා අත්තම්මාටත්, මාස 3කට පෙර පරලෝසෙපත් KG පියසීලි නැන්දියටත්, වසර 3කට පෙර පරලෝසෙපත් KT ධර්මදාස මාමණ්ඩියටත්, බලංගොඩ වෙලන් හින්නේ විසූ වසර 31කට පෙර පරලෝසෙපත් YM මුදලිහාමි සීයාටත්, රම්මැණිකේ ආච්චි අම්මාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත්, සුජීවත්ව සිටින YN සෝමා ගමගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත්, අයිත්‍යා සනහන්සන මියුරු තිනූෂ යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ පැතීම සඳහා දායකත්වයේ දරන්නේ බලංගොඩ රත්මලවින්න එඩිමෝරවත්ත අංක 102 B නිවසේ පදිංචි සංජීවිකා ගමගේ ඉනෝකා ගමගේ යන දියණියන් සමග, පන්නිපිටියේ ලක්මාල් වීරසිංහ බෑනා සමග, ගාල්ලේ සදන් කෝට්ටේ පදිංචි චම්පික රුවන් කුමාර බෑනා. දෙහිවල සරණංකර පාරේ විසූ 2018 වසරේ අප්‍රේල් මාස 16 වන දින පරලෝසෙපත් සිසිල් වීරපුර මහතාගේ භවගාමී ජීවිතය සුවපත් වීම පිණිසත්, තිෂාන් වීරපුර පුතණුවන්ට, නදීෂානී වීරපුර ලේලියට, දුලාංජලි වීරපුර දියණියට, දේවින්ද අලුත්ගමගේ බෑනාට, ටාෂියා අලුත්ගමගේ මිනිබිරියට සෙත් පැතීම සඳහාත්, දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් වන සිරිල් ප්‍රනාන්දු පියා සහ ප්‍රේමා ප්‍රනාන්දු මෑණිය සිරිල් සෝමරත්න පියාණන්ට සහ ප්‍රේමා පෙරේරා මෑණියන්ට, සහෝදරයා ශේෂා ප්‍රනාන්දු සහ නෑනා නන්දනී ප්‍රනාන්දු යන අයගේ භවගාමී ජීවිත සුවපත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, දෙහිවල සරණංකර පාරේ පදිංචි ප්‍රසන්න ප්‍රනාන්දු සහ ලක්මිනී අමරරත්න මහත්මියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත්, මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත්, මව් පදවියට සූදානම් වන දුලාංජලි වීරපුර මහත්මිය නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතකටත් ආශිර්වාද කරන්නේ සොන්රා වීරපුර මහත්මිය. අංක 125 කිරුළපෙන මාවත කොළඹ 5 විසූ වසර 20කට පෙර පරලෝසෙපත් පියාණන් වන ගුණසේන ගමගේ මහතාට සහ වසර 15කට පෙර මියගිය මාමා වන ප්‍රේමතිලක පෙරේරා මහතාගේ සහ මස්සිනා වන ලලිත් පෙරේරා මහතාගේ සසරගත ජීවිත සුවපත් වීම පිණිසත්, ලෙස්ලි ආර්යසිංහ බෑනා, යෝෂිනී ආර්යසිංහ දියණිය, ගවීෂ ආර්යසිංහ පුතණුවන්, රුවන් බණ්ඩාර බෑනා, උවිනි විඳුලා කුරුකුල ලේලිය, යෙවෝන්
නිදම් බණ්ඩාර මුණුපුරා ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් පැතීම සඳහාත් මවවන ශීලා ගමගේ මහත්මීර නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් මව් පදවියට සූදානම් වන උවිනි විඳුලා කුරුකුල මහත්මියට නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතකට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නේ දිල්රුක්ෂි ගමගේ මහත්මිය. අපවත් වී වදාළ මහරගම ධර්මායතනයේ වැඩවිසූ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුලනා හිමිපාණන් වහන්සේට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමත් මැයි මස 28 වන දිනක පරලෝ සැපත් රිචඩ් රාජපක්ෂ දයාබර පියාණන්ටත් පරලෝ සැපත් අනුලා අකරවිට දයාබර මෑණියන්ටත් ලලිත් ලෝහිත දේවප්‍රිය රාජපක්ෂ එකම සොහුයුරාටත් එලිස හාමි හෙළපිට ආච්චි අම්මා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ටත් දෙපාර්ශවයේ පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් මෙහි වැඩ සිටින මහා සංඝරත්නයටත් තමන් ඇතුළු සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් ලෝවැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී බියෙන් තොරව ජීවත් විය හැකි කාලයක් උදා වී අවසානයේ අමා මහ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ මොරටුවේ පදිංචි අචලා කුමාරි දහනායක මහත්මිය. මෙයට වසරකට පෙර 2023 වසරේ මැයි මස 29 වන දින පරලෝ සැපත් වූ මොරටුව විශ්වවිද්‍යාලයේ සහ එංගලන්තයේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ සේවය කළ සම්මානිත මහාචාර්ය ආචාර්ය මහානාද පාලිත උදේ බණ්ඩාර වැඩිමහල් සොහුයුරාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් අභවප්‍රාර්ථ LIMK පියාණන්ට විමලා කුලසේකර මැණිකේ මෑණියන්ට රුසිරුනාත මහානාම වේදය බණ්ඩාර බාල සොහුයුරාට සිරිල් ඒකනායක මාමණ්ඩියට සහ PM හේරත් ඒකනායක නැන්දනියට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් මාපිය දෙපාර්ශ්වය වෙනුවෙන් පරලෝ සැපත් වූ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම උදෙසා දායකත්වයේ දරන්නේ බත්තරමුල්ල සඳ තැන්න මාවතේ පදිංචි කිත්සිරි බණ්ඩාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. මීට වසර 10කට පෙර මිය පරලොව ගිය ඩඩ්ලි ආනන්ද වනිකතුංග ස්වාමි පුරුෂයාට සහ ඔහුගේ දෙපාර්ශ්වයේ මිය පරලොව ගිය නෑදෑ හිතවතුන්ටත් තම මව්පිය දෙපළ සහ මියගිය සොයුරියන් තිදෙනා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ හොරණ කුඩා උඩුව දකුණු උඩුව පදිංචි අනුලා පියසිරි දොඹගහවත්ත මෑණියන් සහ දූවරුන් තිදෙනා. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේදී දානයන් අතර උතුම්ම දානය වන මේ උතුම් වූ ධර්ම දානමී පින්කම සඳහා දායක වෙලා කටයුතු කරන්නට යෙදුන, ඒ මුලින් නම් සඳහන් කරන්නට යෙදුන සියලු පින්වතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් මේ දායකත්වයන් කීප දෙනෙක් එකට එකතු වෙලා තමයි අද මේ උතුම් ධර්ම දානය ලෝකයට දානය කරන්න දායක වුණේ. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරලා යමෙක් භාග්‍යවතුන් වහන්සේ හිගේ කෙරෙහි අංශු මාත්‍රයකින් හෝ සද්ධාව වැඩි කරගත්තනම් ඉතින් මේ දායක වෙච්චේ හැම දෙනාට මේ කුසල පක්ෂිය අනුමෝදන් වෙනවා. ඒකයි මේ ධර්ම දානයේ තියෙන වටිනකම කියලා කියන්නේ. ඉතින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශී සේවයේ හරහා විකාශනය කරනු ලබන මේ ධර්ම දේශනාව බොහෝ ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරනවා. ඉතින් ඒ හැම දෙනාටම මහත් උපකාරයක් මේ දේශනාවේ දායකත්වයේ දැරීම. එමනම් අද දවසේ මේ රැස් කරගත්තු සීලුම පින් අපි මේ දායකත්වයේ දරපු ඇත්තන්ට අනුමෝදන් කරමු. නම් සදහන් කරපු අයගේ නමින් මියගිය සියලුම මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතය සුවපත් වේවා. ඕනෝන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදයේ කරමු. ඒ වගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඒ සුජීවත්ව සිටින හැම දිනාටම අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරමු. ඒ නම් සදහන් කරපු තම මෞදුමාපියන්, දූ දරුවන්, ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. ඔවුන් හැම දිනාටම තමන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු කරගන්නට ශක්තිය ලැබේවා. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපන ලැබන දරුවන්ගේ අධ්‍යාපන ගමන සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම මේ ජන්මදිනයේ සමරණ ඒ හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරසුව ලැබේවා. රැකිරක්ෂා වෙලෙහෙළදාම් කරන පින්වතුන්ගේ රැකිරක්ෂා වෙලෙහෙළදාම් කටයුතු දියුණුවෙන් දියුණු භාවයට පත් වේවා. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන යමෙක් වේ නම් ඒ හැම දිනාටම ඉක්මන් නිරෝගී සුවය ලැබේවා. හැම දිනාටම මේ උතුම්
සද්ධර්ම දානානි සංසධර්මියෝ අඩුනැතුව අනුමෝදන් වේවා. අවසානයේ ඔවුන්ටත් ඔබාප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුකසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාධූ 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. සදහෙවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහෙවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමිකංශයට අපගේ දුරකථන අංකය 01127640. සදහෙවතුනි, මෙම ධර්මදේශනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද ඔබට සවන් දිය හැකි. ඔබට තෙරුවන් සරණයි.